අයිබෝවන් දේපතේ අපි අද කතා කරන්න යන්නේ 2023 එලෙවල් එකවුන්ටින් පේපර් එකේ ප්‍රශ්නාංක 3 ආ කියන කොටසට නිවැරදි පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා අප බලමු. පොතේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන පාඩමේ. හරි, එහෙනම් මුලින්ම පේපර් එකේ කියවගමු පොතේ ප්‍රශ්නය මොනවද අපිට හදන්න තියෙන්නේ කියලා. හරි, මේකේ තුනේ ආයන්න කියනවා මෙන්න මෙහෙම. පුතාලත් කියව ගන්න පුතේ පේපරේ ළඟින් තියාගෙන මාත් එක්ක ඊට පස්සේ ගාන හදමු. පාසලක ආදිශිෂ්‍ය සංගමයක මූලික අරමුණ වන්නේ මූල්‍ය අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමයි. මෙම සංගමයට අදාළ තොරතුරු පහත දී ඇත. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දීලා තිනවා. ඒකේ 2023/12/31 දිනට ශේෂයන් දීලා තිනවා. ඊට අමතර 2023/1 දිනට ශේෂයන් දීලා තිනවා. වර්ෂය මුල තියෙන්නේ පුතේ දකුණු පැත්තේ, අග තියෙන්නේ වම් පැත්තේ. ඒ දෙකත් ඒගමම හඳුනා ගන්න. දීලා තිනවා පුතේ කාර්යාල උපකරණ ධාරණ වටිනාකම 2750යි අවුරුද්දේ අන්තිමට. හැබැයි අවුරුද්දේ මුල 500යි. ලොකු වැඩිවීමක් තියෙනවා. ඒක ලාභ අරමුණු කරන ගස් සංවිධානවල කාර්යාල උපකරණ හෝ යම් කිසි දේපළ පිළිබඳ උපකරණයක් දීලා තිබුණත් පුතේ අපිට බොහෝ විට ෂය හොයා ගන්න වෙයි. අවුරුද්දේ ආරම්භයේ සහ අවසානයේ ශේෂයන් අරගෙන මිලදී ගැනීම මෙහෙම තියෙනවා නම් ඒකත් දාලා අපිට පුළුවන් ෂය හොයා ගන්න. ඒක ඔළුවට දාගන්න. ස්ථාවර සම්පතවත් තියෙනවා. අවුරුද්ද මුල තිබිලම නැහැ. අග තියෙනවා 6000ක්. ලැබිය යුතු සමාජික මුදල් තියෙනවා. සංගීත සම්දර්ශනයේ අනුග්‍රාහකින්ගෙන් ලැබිය යුතු මුදල් 600ක් තියෙනවා. හැබැයි වර්ෂය මුල තිබිලා නැහැ. අපිට හම්බෙන්න තියෙනවලු 600ක්. ස්ථාවර සම්පතෙන් ලැබෙන්න තියෙනවලු 100ක්. මුදල් වර්ෂය ආරම්භයේ සහ අවසානයේ දීලා තියෙනවා. සමුච්චිත අරමුදල අතිරික්තයන්ගේ සහ ඌනතාවයන්ගේ එකතුව තමයි පුතේ මේ සමුච්චිත අරමුදල කියලා කියන්නේ. ඒක අවුරුද්ද මුල 2700යි. අගට ප්‍රශ්නාර්ථයක් දාලා තිනවා. බොහෝ විට අපිට හොයන්න වෙයි පුතේ යගේ. ශිෂ්‍යත් අරමුදල ගත්තොත් අවුරුද්ද මුල 450ක් තියෙනවලු. අවුරුද්දාගේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙනම් බලන්න පුතේ මේ සංවිධානය කරන්නේ මූල්‍ය අපහසුතා තියෙන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන එකලු කරන්නේ. ශිෂ්‍යත් අරමුදලකුත් තියෙනවා. බොහෝ විට පුතේ මේ සංවිධානයට ශිෂ්‍යත්ව ටික දීම සඳහා මුදල් ඕනේ. ඒක අපි පිටස්තර පුද්ගලයන්ගේ අපි එකතු කරගන්නවා ඇති පුතේ. ඒක තමයි මේ ශිෂ්‍යත්ව අරමුදල කියලා කියන්නේ. අපි දැනට එකතු කරලා තියෙන ප්‍රමාණය. හැබැයි ඒක ශිෂ්‍යයන්ට අපි බෙදා හරින්න ඕනේ ශිෂ්‍යත්ව විදිහට. කලින් ලද සමාජික මුදලුත් තියෙනවා. ඊට පස්සේ දීලා තියෙන පුතේ අපිට ලැබීම් හා ගෙවීම් ගිණුම 2023/12/31 අවසන් වර්ෂය සඳහා. එහෙනම් මේගොල්ලන්ගේ පුතේ අවුරුද්ද පටන් ගන්නවා ඇත්තේ 2023/1. ඒකත් පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න පුතේ 2023/1 තමයි අවුරුද්ද පටන් ගන්නෙ. අවසන් වෙන්නේ 2023/12/31 ජනවාරි දෙසැම්බර් යන ගිණුම් වර්ෂයක් තියෙනවා. ලැබීම් තියෙනවා සමාජික මුදල් ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග. මගේ පුතේ මේගොල්ලන්ට ශිෂ්‍යත්ව දෙන්න නම් මේ සංවිධානයටත් මුදල්ලෝ. ඒව තමයි මේ ශිෂ්‍යත්ව පරිත්‍යාග කියලා ලැබිලා තියෙන්නේ. මේ සංවිධානය කරන්න පුතේ මෙන්න මෙහෙම දෙයක්. මෙන්න ඉන්නවා කියලා හිතන්න පුතේ සංවිධානය. ඒකේ නම පාසලක ආදිශිෂ්‍ය සංගමයක් විසින් තමයි මේක කරන් යන්නේ. මේක තමයි ඒ සංවිධානය. මේගොල්ලන් කරන්නේ පුතේ මූල්‍ය අපහසුතා තියෙන සිසුන්ට ශිෂ්‍යත්ව දෙනවා. ශිෂ්‍යත්ව දෙනවා. ඉතින් මෙහෙම ශිෂ්‍යත්ව දෙන්න නම් මේගොල්ලන්ට මුදල් ඕනේ. ඒක තමයි ශිෂ්‍යත්ව පරිත්‍යාග කියලා පුතේ ලබා ගන්න. පරිත්‍යාග ගන්නවා ඒක අපහු ශිෂ්‍යන්ටම දෙනවා. ඊට පස්සේ කියන සංගීත සම්දර්ශනයේ ප්‍රවේශ පත්‍ර අලවියෙන් ලැබීම 1100ක් තියෙනවලු. මේ සංවිධානයේ පුතේ සංගීත ප්‍රසංගයකුත් තියලා ඒකෙනුත් මුදල් හොයාගෙන තියෙනවා. සංගීත සම්දර්ශනයේ සඳහා අපි ස්පොන්සර්ස්ලා අනුග්‍රාහකින්ගෙන් ලද මුදල් තියෙනවා 400ක්. ස්ථාවර තැන්පතුවෙන් ලද පොලි 800ක්. හම්බෙලා තියෙන 800යි තව 100ක් හම්බ වෙන්න තියෙනවා. ඒක ආරම්භයේ තිබ්බා. ගෙවීම් තියෙනවා ශිෂ්‍යත්ව සඳහා ගෙවීම් 1800ක්. ආමේ තියෙනුද අපිට ලැබිච්ච ඒවා අපි ගෙවලා තිනවා ශිෂ්‍යයින්ට. ශිෂ්‍යත්ව සඳහා දීලා තිනවා 1800ක්. කාර්යාල වියදම් 575යි. සංගීත සම්දර්ශනයේ වියදම් 700යි. කාර්යාල උපකරණ මිලට අරන් තිනවා 2500ක. ෂේ හොයන්නේ අපිට ඕන වෙයි. 2023/4/1. ආහා අවුරුද්දේ පුතේ මුල නෙමෙයි
ටිකක් මාස ටිකක් ගෙවිලි ඉවරලා ආරම්භ කළා දිස්ථාවර තැන්පතුව 6000යි වර්ෂ දෙකක් සඳහා මුදල් ශේෂය දීලා තිනවා. අතිරේක තොරතුරු තුනක් තිනවා කියෝ ගන්නතේ. ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වර්ෂයක් තුලදී ලද පරිත්‍යාග ශිෂ්‍යත් අරමුදල් ගිනමට බැර කරනවලු. හරි, අරමුදල් ගිනමකට බැර කරන්න ඕනෙලු. ඊපස්සේ කියනවා වර්ෂයක් තුලදී ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පරිත්‍යාග භාවිතා කරනු ලබන ප්‍රමාණයට සමාන වටිනාකමක් වර්ෂයේ ආදායම් ලෙස හඳුනා ගැනීම සංගමේ ප්‍රතිපත්තිය වෙනවා. එනම් මේ සංගමයට පුතේ පරිත්‍යාග ලැබෙනවා, ඒක ආදායමක් විදියට හඳුනගන්න එපාලු. ඒ පරිත්‍යාගයේ සංවිධානයේ ඇතුලේ පාවිච්චි වෙන විදිය, එම් නැත්නම් ඒ පරිත්‍යාගයේ පුතේ ශිෂ්‍යත්ව සඳහා ලබා දෙනවා, අන්න එතකොට ආදායම හඳුනා ගන්න. අප බලමු මේක කරන්නේ කොහොමද කියලා. වර්ෂය තුලදී කාර්යාල උපකරණ ඉවත් කිරීමක් කියලා නැහැලු, එළියට ගිහින් නැහැලු. ඒක දෙන්නේ පුතේ අපිට ෂය හොයා ගන්න. ස්ථාවර දෙම්පතේ වාර්ෂික පොලිය අනුපාතය 120යි. අපිට පොලිය අනුපාතය දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ 1. ආදිශිෂ්‍ය සංගමේ ශිෂ්‍යත් අරමුදල් ගිනුමක් ඉල්ලනම. 2. ආදායම් ප්‍රකාශය. 3. ශිෂ්‍යත් සංගමේ සමුච්චිත අරමුදලේ ශේෂය. මේ ශිෂ්‍ය සංගමේ සමුච්චිත අරමුදලේ ශේෂයත් අපෙන් අහනවා. වර්ෂය අවසාන දිනට. සමුච්චිත අරමුදල කියන්නේ මොකක්ද? අතිරික්ත ඌනතාවයන්ගේ එකතුව. සංගමයක් පටන් ගත්තේ මේ සංවිධානය 2010 නම් මේ දක්වා දැන් අවුරුදු 2023 ඉදදී අවුරුදු 13ක් විතර එකතු කරගත් අතිරික්ත ඌනතා අතිරික්ත ඌනතාවල එකතුව තමයි තියෙන්නේ. ඒක වර්ෂය ආරම්භයේ තියෙන සමුච්චිත අරමුදල 2700ක්. ඒකට පුතේ මේ වර්ෂයේ උපයන අතිරික්ත එහෙම නැත්නම් ඌනතාවේ අපි එකට ගැලපුවම පුළුවන් අවසාන දිනට තියෙන මේ කියන ශිෂ්‍ය සංගමේ සමුච්චිත අරමුදලේ ශේෂය හොයාගන්න. එහෙනම් පුතේ අවශ්‍ය වන්නේ කොටස් තුනට අදාළ ආකෘති ටික අපි ඇඳගම්. පළවෙනියට ඉල්ලන්නේ 1 ප්‍රශ්න අංක දාගන්න පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ ආයන්නේ 1. එකෙන් අපි ඉල්ලනවා ශිෂ්‍ය සංගමේ ශිෂ්‍යත්ව අරමුදල් ගිනුම 2023-12-31 අවසන් වසර සඳහා. ඒකට ගිනුමක් ගහගන්න පුතේ. ඒක අපි ශිෂ්‍යත්ව අරමුදල තමයි පෙන්වන්නේ. ශිෂ්‍යත් අරමුදල ගිනුම ශිෂ්‍යත් අරමුදල් ඉක්මන් රෝල් කරගන්න පුතේ. මේක ශිෂ්‍යත් අරමුදල් ගිනුම. ඒක ඇඳගෙන පුතේ ආරම්භක ශේෂය දාගන්න. ශිෂ්‍යත් අරමුදල් තියෙනවා ආරම්භයේ 450ක්. එහෙනම් ශේෂය පුතේ මේ ශිෂ්‍යත් අරමුදල් කියන්නේ හිමිකම් ගිනුම පුතේ. මේ සංවිධානයට ලැබිලා තිනවා ශිෂ්‍යත්ව සිසුන්ට ලබා දීම සඳහා මුදල්. ඒක උතේ මුදල් ගිනුම හර ශිෂ්‍යත්ව අරමුදල් ගිනුම බැර. එහෙනම් තමයි දිස්සටහන යන්නේ. එහෙනම් මේ ලැබිලා තින පුතේ අපිට හිමිකමක් වගේ. නිසා බැර ශේෂයක් එන්නේ. අපි දාගමු ශිෂ්‍යත්ව අරමුදල් දීලා තිනවා 450ක්. 450ක් බැර ශේෂය. ශේෂය. ඊගේ දිනේ 1 දිනට අපිට ශේෂය දීලා තිනා මෙච්චරක්. දෙවනි එකේ අහන්නේ පුතේ 2023-12-31 අවසන් වර්ෂය සඳහා ආදිශිෂ සංගමේ ආදායම් ප්‍රකාශය. අපි එහෙනම් ආදායම් ප්‍රකාශය පුත් දැනගමු ප්‍රශ්නාංක 2ට පිළිතුර විදිහට. ආදායම් ප්‍රකාශය තීරු දෙකක් තිබ්බහම ඇති. මේ සියල්ලම පුතේ අපේ රුපියල් දහස් වලින් පෙන්වන්නේ. රුපියල් දහස්. රුපියල් දහස්. හරි. අනේ දැස් මාතෘකාව ලියාගන්න. 2023-12-31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. අවසන් වර්ෂයේ සඳහා ආදායම් ප්‍රකාශය. ඒක පෙන්නන පොතේ මුලින්ම අපි ආදායම් දැක්ක විදිහට සමාජික මුදල් තියෙනවා, පරිත්‍යාග තියෙනවා, ඊට ටිකට් පිකුණලා තියෙනවා, අනුග්‍රහකයන්ගෙන් ලැබිලා තියෙනවා. එතකොට අපි 6ක් විතර තියාගමු දෙ ආදායම්. ඊළඟට ඉඩ තියලා වියදම් කියලා ලිය. ඊටු ටික වියදම් වලට තියෙනවා. මේ දෙවෙනි එකට උත්තරේ
තුංගනියගේ අහනවා 2023 12/31 දිනට සමුච්චිත අරමුදලේ ශේෂය තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2023 12/31 දිනට සමුච්චිත අරමුදල අහන එන සමුච්චිත අරමුදල එන්නේ පුතේ ආරම්භක ශේෂයට බලන ආරම්භක ශේෂය කීයක් තියෙනවද කියලා සමුච්චිත අරමුදල දීලා තිනවා 2700 රුපියල් දහස් වලින් ඒකට අපි ගලපන්න ඕනේ පුතේ අතිරික්තය හෝ උනතාවය අපි දන්නේ ඒක ගැලපුවයින් පස්සේ අපිට අන්තිමට එනවා අවසාන ශේෂය අවසාන ශේෂය මේ තමයි පුතේ ආකෘති ටික අපි එනම් ගන්න පටන් ගමු එතකොට මේක පුතේ අපි දැක්කා ෂේ අපිට හොයාගන්නම වෙනවා මේකෙදි සමාජික මුදල් ආදායම් හොයාගන්න වෙනවා ඒ නිසා අපි ඒවලට අදාළ ගිණුම් ටික අඳගම් පුතේ අන්න මේකේ ආරම්භයේම තියෙන තොරතුරු ටික මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කාර්යාල උපකරණ සම්බන්ධයෙන් අපිට දීලා තියෙනවා පුතේ එතකොට පෙර වැඩයට පුතේ පොඩි කාර්යාල උපකරණ ගිණුමක් ඇඳගෙන ඔය දීලා තියෙන ටික දාගන්න ආරම්භයේ දීලා තියෙන එක පටල ගන්න එපා පුතේ ආරම්භයේ තියෙන්නේ දකුණු පැත්තේ 500ක් තියෙනවා වත්කම් නෙබුතේ එතකොට හර ශේෂය හර 500 මේ පෙර වැඩ පුතේ අපේ ඒ නිසා ඉක්මනට ලියාගමු අවසාන ශේෂය තියෙනවා 2750 එතකොට ශේෂය පාගේ 2750 අපිට වත්කමක් නේ බැර පැත්තෙන් හර පැත්තට තමයි යන්නේ මේ ටික ඉඩ තියාගන්න පුතේ රූල් දෙකක් විතර අපිට ෂේ හොයාගන්න ඕන ස්ථාර දෙම්පත් වට නම් ඕනේ නැහැ පුතේ. හැබැයි සමාජික මුදල් වලට ගිණුමක් ඕනේ. හේතුව අපිට සමාජික මුදල් ආදායම හොයාගන්න තියෙන හින්දා. එහෙනම් මම ඇඳ ගන්නවා සමාජික මුදල් ගිණුමක්. ඒකෙත් පුතේ ආරම්භයේ ශේෂ දීලා තිනවා. බලන්න ලැබිය යුතු සමාජික මුදල් 600ක් තියෙනවා අවුරුද්ද ආරම්භයේ. අවුරුද්ද අවසානයේ තියෙන පුතේ 500ක්. අර ශේෂය පාගේ 500යි. ඊටවස් තියෙන සංගීත සම්දර්ශනයෙන් ලැබිය යුතු මුදල් ඒක අපි පල්ලේ හැදී පුතේ ලැබෙන ප්‍රමාණෙත් එක්ක ගලපලා ගමු පොලී ආදායමත් හොයලා ගන්න ඕනේ මුදල් ශේෂය අපිට වැදගත් වෙන්නේ නැහැ මේකෙදි මුදල් ගිණුම හදලම තියෙන හින්දා සමුච්චිත අරමුදල ඊළඟට තියෙන පුතේ සමුච්චිත අරමුදල අපි ගත්තා 2700 මෙතනට ශිෂ්‍යත් අරමුදල අපි හොයන්න ඕනේ ඒ නිසා ගිණුමක් තියෙනවා අපිට ඒ වෙනුවෙන් කලින් ලද සමාජික මුදල් තියෙන පුතේ ඒක අපි සමාජික මුදල් ගිණුමටම දාගමු කලින් ලද සමාජික මුදල් වර්ෂය ආරම්භයේ 450යි. වගකීමක් පුතේ ඒක බැර පැත්ත පෙන්වන්නේ ශේෂය. ඊට පස්සේ අවුරුද්ද අවසානයේ තියෙන 550ක්. ඒකත් වගකීමක්. හර පැත්තෙන් බැර පැත්තට යන්නේ 550. මැද්දේ රූල් දෙකක් විතර ඉඩ තියාගන්න ශේෂය. හරි. ඔය ටික දාගත්තා. අපි එහෙනම් දැන් ගානේ යම් පුතේ ලැබීම් හා ගෙවීම් ගිනුමට ආරම්භයේ ශේෂයක් තියෙනවා. ඒක අපිට දැනට වැඩක් නැහැ. ලැබීම් තියෙන සමාජික මුදල් දිස්ස සටහනත් එක්ක හිතන් පුතේ 1500ක් ලැබීම් හා ගෙවීම් වත්කමක් ලැබෙනවා මුදල් ලැබෙනවානේ පුතේ වත්කම් වැඩිවීම හර සමාජික මුදල් ගිනුම බැර මේ ගිනුම බැර කරන් පුතේ 1500ක් මුදල් ලැබිලා තියෙනවා තව එනවා පුතේ මේකේ වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම් සහ කපාහල සමාජික මුදල් මේ ගානේ කපාහල සමාජික මුදල් අපි දැක්කේ නැහැ ඊළඟ දින ශිෂ්‍යත් සඳහා පරිත්‍යාග 6300ක් මුදල් ලැබිලා තිනවා ලැබීම් හා ගෙවීම් ගිණුම හර ඒක දාලා තින්නේ මේක බැර වෙන්නේ පුතේ අපිට ශිෂ්‍යත් දෙන්න දැනට අරමුදලක් තිනවා ඒ අරමුදලේ දැනට 450යි ඒක මදිනේ අපි තව මිනිස්සුන්ගෙන් එකතු කරලා තිනවා පුතේ කියද 6300ක් එහෙනම් ඒක මේකට එකතු වෙනවා 6300ක් එනවා පුතේ මේකට ලැබීම් හා ගෙවීම් හර බැර වෙනවා ශිෂ්‍යත් අරමුදල් ගිනුම අපිට මුදල් හම්බෙලා තිනවා 6300ක් ඊට පස්සේ සංගීත සම්දර්ශනයේ ප්‍රවේශ පත්‍ර අලවියෙන් ලැබිලා තිනු පුතේ 1100ක් තව ලැබෙන්න දේවල් නැහැ අපි ටිකට් ටිකුණ සල්ලි හොයලා තිනවා මේක ආදායමක් සංවිධානයට එනම් දාගන්න පුතේ ආදායමක් විදියට ප්‍රවේශ පත්‍ර අලවිය 1100යි ප්‍රවේශ පත්‍ර අලවිය 1100යි දහස් වලින් ඊළඟට සංගීත සම්දර්ශන සඳහා අනුග්‍රාහකයන්ගෙන් හම්බෙලා තිනවා අනුග්‍රාහකයොත් අපිට දීලා තිනවා පුතේ රුපියල් 400ක් හැබැයි තව හම්බ වෙන්න ඕනේ කියලා කිව්වා
ආරම්භයේ බලන් පුතේ වත්කම් යටතේ තියෙන සංගීත සම්දර්ශණයෙන් අනුග්‍රහයෙන් ලැබිය යුතු මුදල් 600යි. එනම් මුළු ගාන කියද පුතේ අපි ආදායම් ප්‍රකාශයේ හදන්නේ උපචිත පදනමට මුදලින් ලැබුණත් නොලැබුණත් කාලයට අදාළ ආදායම් දාන්න ඕනේ. එතකොට පුතේ අපිට මෙහෙම අනුග්‍රහයෙන් හම්බෙන ඒවා ආදායම් එතකොට 400ක් ලැබිලා තියෙනවා මුදල් වලින් තව 600ක් හම්බ වෙන්න තියෙනවලු. එනම් එකතුව ගන්න පුතේ දෙකේ ලැබිලා 400යි ලැබෙන්න තියෙනම 600යි. එකතුව 1000යි. අන්න ඒක තමයි පුතේ මෙතෙන්ට ගන්න. ලැබුණත් නොලැබුණත් කාලයට අදාළ ආදායම ගන්න ඕනේ. අපි ඒක ලියාගමු. අනුග්‍රාහක ලැබී 1000ක් තියෙනවා. ඊට පස්සේ නබද ස්ථාවර තැන්පතුයෙන් ලද පොලි 800යිලු. ලැබිලා තියෙන්නේ 800යි. තව කීයක් හම්බෙන්න දෙනවද? අනිවාර්යෙන් බලන්න පුතේ ආදායම් වියදම් මේකට දානකොට උපචිත පදනමට මෙහදන්නේ. වර්ෂය ආරම්භයේ තියෙනවද කියලා ශේෂය. වර්ෂය අවසානයේ ශේෂය තියෙනවද කියලා බලන්න. මේකේ තියෙනවා ස්ථාවර තැන්පතුයෙන් තව හම්බ වෙන්න තියෙනවලු පුතේ තව 100ක්. ඒ කියන්නේ මුළු ගාන කීයද අපිට ලැබෙන්න තියෙන ගාන පුතේ 900යි. ස්ථාවර තැන්පතුයෙන් ලැබෙන්න තියෙන ගාන 900යි. එහෙනම් ඒක තමයි පුතේ මෙතනට ගන්නෙ. ස්ථාවර තැන්පතු පොලි. ස්ථාවර තැම්පතු පොලි 900යි. ඒක හරිද කියලා අපි ආපහු බලමුද? ස්ථාවර තැම්පතුවක් අපි දාලා තියෙනවා කීයක්ද? රුපියල් 6000ක. ඒක ගෙවීම් පැත්ත බලන්න පුතේ අපි 6000ක් තැම්පත් කරලා තියෙනවා. තැම්පත් කරලා තියෙන්නේ නම් අවුරුද්දේ 4 වෙනි මාසේ පළවෙනිදා. එහෙනම් 4 වෙනි මාසේ පළවෙනිදා දෙසැම්බර් 31 වෙනකම් පුතේ මාස 9කට පොලි හම්බ වෙන්න තියෙනවා. අපිට නම් පොලි හදලා බලමු පුතේ. අතිරේක තොරතුරු වල තියෙනවා ස්ථාවර තැන්පතුවේ පොලි අනුපාතය 120යි කියලා. එහෙනම් මේක වැඩි කරන්න 120ෙන් මේන උත්තරේ ඉන්නේ පුතේ හැම වෙලේම වර්ෂයකට. මොකද මේ වාර්ෂික පොලිය ඒක අපි ගන්න ඕනේ මාස 9කට නම් මේන උත්තරේ පුතේ 12ෙන් බෙදලා 9ෙන් වැඩි කරන්න. 12ෙන් බෙදලා 9ෙන් වැඩි කරන්න. බලන්න පුතේ සුළු කරලා ඒක 6000 වැඩි කිරීම 120 බෙදීම 12. 900ක් වෙනවා මුතේ. එහෙම ගන්නත් පුළුවන්. හැබැයි මෙහෙම ගන්න එක ලේසි. හරි. නะ 900 අපි දාගත්තා. ඊට පස්සේ එච්චරයි පුතේ අපිට ලැබීම් පත්යෙන් ගන්න තියෙන තොරතුරු ටික තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ගෙවීම් වලට. ශිෂ්‍යත්ව වලට ගෙවලා තියෙනවලු 1800ක්. බලන්න පුතේ දිත් සටහන. සල්ලිනේ ගෙවලා තියෙන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම බැර වෙනවා. ගෙවීමක් බැර. හර වෙන්නේ පුතේ මේක වියදමක් මේ සංවිධානයේට. ශිෂ්‍යත්ව පරිත්‍යාග ගිණුම හර වෙනවා. වියදමක් නේ පුතේ. එතකොට ළමෙක්ට දෙන්න පුළුවන් නෑ. මේ දින ශිෂ්‍යත්ව අරමුදල් ලැබීම අපිට සල්ලි හම්බෙලා තිනවා 450ක් මීට කලින් අවුරුදුවල. දැන් 6300ක් ලැබිලා තියෙනවා. මේ සල්ලි වලින් තමයි පුතේ ඔය ගාන ගෙවන්නේ. හරි. ඒ ගෙවීම ආදායමක් විදියට හඳුනා ගන්න කියලා අතිරේක තොරතුරු වල පළවෙනි එකේ තියෙනවා. හැබැයි ඊට කලින් පුතේ මේ දැන් ගෙවුවනේ සල්ලි රුපියල් 1800. ඒක වියදම. ලැබීම් හා ගෙවීම් බැර හර වෙනවා පුතේ. ශිෂ්‍යත්ව පරිත්‍යාග කියලා වියදම් ගිනුම. එනම් වියදමක් හඳුනා ගන්න පුළුවන් ශිෂ්‍යත්ව පරිත්‍යාග 1800. ශිෂ්‍යත්ව පරිත්‍යාග 1800. ඒ කොහොමද වියදමක් වෙන්නේ? එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි පුතාලට. ඇයි වියදමක් වෙන්නේ? අපිට හම්බෙච්ච සල්ලි ටිකින් මේක ගෙවන්නේ. හරි. අපි ඊට පස්සේ බලමුකෝ අතිරේක තොරතුරු වල පළවෙනි එකට යන්න පුතේ. ඒක තියෙනවා. ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වර්ෂයක් තුලදී ලද පරිත්‍යාග ශිෂ්‍යත්ව අරමුදල් ගිණුමට බැර කරනු ලැබේ. මෙන්න අපි බැර කර. ඊට පස්සේ කියනවා වර්ෂයක් තුලදී ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පරිත්‍යාග භාවිතා කරනු ලබන ප්‍රමාණයට සමාන වටිනාකම. එහෙනම් මේ අවුරුද්දේ කොච්චරක් පුතේ ශිෂ්‍යත්ව ලබා දෙන්න අපි පාවිච්චි කරලා තියෙනවද? 1800ක් මුදල් දැන් දීලා තියෙනවා. ඊට සමාන වටිනාකම ආදායම් විදියට හඳුනා ගැනීම සංගමයේ ගිණුම් කරන ප්‍රතිපත්තියලු. ඔන්න දැන් එනං අපිට පුළුවන් පුතේ ආදායම් විදියට හඳුනා ගන්න. යම්කිසි අරමුණකට පරිත්‍යාගයක් ලැබුණොත් පුතේ ශිෂ්‍යත්ව දෙන්නනේ ලැබුණේ. නිකන් නෙමෙයි. ඒ නිසායි ආදායම් ප්‍රකාශයට නොදා ඒ ගාන පුතේ අරමුදල් ගිණුමට දැම්මේ. ඊට පස්සේ මේක පාවිච්චි වෙන විදියට අපි මේ ප්‍රමාණය විතරක් ආදායම් විදියට හඳුනා ගන්න. වියදම් විදියට හඳුනාගත්ත පොතේ ගෙව්වා නිසා 1800. හැබැයි ඒක අපිට ලැබිලා තියෙන දෙයකින් ගෙව්වා හින්දා
අපි ඊට අදාළ ප්‍රමාණය ආදායමක් විදියට හඳුනා ගන්නවා. එහෙනම් ආදායමක් විදියට හඳුනා ගන්න අර මුදල් ගිණුමෙන් දැන් පුතේ අපි අයින් කර ගන්නවා 1800ක්. ඒක මාරු කරනවා ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයේ බැර වෙනවා පුතේ ආදායම්. ශිෂ්‍යත් පරිත්‍යාග 1800. එතකොට පුරාලට පේනවා ශුද්ධ වශයෙන් පුතේ මේක ආදායමක් වියදමක්වත් වෙන්නේ නැහැ. මේ ආදායමට වියදම කැපිලා යනවා. ඇත්තටම පුතේ මේක වියදමක් වෙන්න බෑනේ සංවිධානයේට. හැබැයි වියදමක් විදියට හඳුනා ගන්න වෙනවා ගෙවපු හින්දා. හැබැයි ඒක හම්බ වෙච්ච එකකින් ගෙවපු නිසා නැවත ආදායමක් විදියට හඳුනා ගන්න. සංගමේ ප්‍රතිපත්තිය අනුව තමයි පුතේ අපි මේ දේ කරේ. හරි නේද? හරි. එහෙනම් ඊළඟ එකට කාර්යාල වියදම් 575යි වර්ෂයේ ආරම්භයේ අවසානයේ ශේෂ තියෙනවද කියලා බලන්න කාර්යාල වියදම් නෑ. එහෙනම් ඒ සම්පූර්ණ ප්‍රමාණයම ගන්න පුළුවන්. 575ක් පුතේ වියදම කාර්යාල වියදම් සංගීත සම්දර්ශනයේ වියදම් 700යි. ඒකත් එහෙමයි පුතේ වර්ෂයේ ආරම්භයේ අවසානයේ ශේෂ දීලා නෑ. එහෙනම් සම්පූර්ණයෙන්ම ඒක වියදමක් විදියට ගන්න පුළුවන්. 700ක් සංගීත සම්දර්ශනයේ වියදම් සංගීත සම්දර්ශනයේ වියදම්. හරි. ඊළඟට කාර්යාල උපකරණ අරගෙන තියෙන පුතේ 2500ක මුදල් එළියට යනවා. ලැබීම් මා ගෙවීම් ගිණුම බැර වෙනවා. හර වෙන්නේ වත්කම් ගිණුමක්. කාර්යාල උපකරණ ගත්ත එක දැන් අපේ කාර්යාල උපකරණ ගිණුමක් තියෙනවා. ඒ ගිණුම හර කරන්න පුතේ රුපියල් 2500ක්. මුදල් එළියට යනවා වත්කමක් ඇතුළට එනවා. මේ ගිණුමෙන් අපි ෂේ හොයා ගන්නවා. ඊට පස්සේ ස්ථාවර තැන්පතු ආරම්භ කරපු එක ගැන අපිට කියනවා. දැන් අපි ඒක සලකා බලලා පොලිය හොයාගත්තා. එහෙනම් ඒ ටික හරි. අතිරේක තොරතුරුළු අපි එක ගත්තා. දෙවැනි එකට එන්න කාර්යාල උපකරණ ඉවත් කිරීමක් නැහැලු. එහෙනම් බලන්න කාර්යාල උපකරණ. මේ බලන්නුදේ 2500යි 500යි 3000 කාර්යාල උපකරණ තියෙන්න ඕනේ. නමුත් අවුරුද්ද අග තියෙන 2750. ඉවත් කිරීමකුත් වෙලා නැත්තම් මේ වෙනස මොකද්ද? ඒ වෙනස ඔව් හොඳයි ෂේය කියලා අපි ගන්න. ඇයි පුතේ කාර්යාල උපකරණ වල අගේ අඩු වෙලා. අනික අපි දාගෙන තින්නේ ධාරණාගය මේ ධාරණාගය. එහෙනම් 3000යි මේ වෙනස එනවා පුතේ මෙතන. ඒක තමයි ෂේය කියලා අපි ගන්න. ෂේය 750ක් ගියාම 250. එහෙනම් අපි ෂේය දාගමු කාර්යාල උපකරණ ෂේයක වියදමක් පුතේ සංවිධානයේ 250ක්. කාර්යාල උපකරණ ෂේය අපි එකක් දාගත්තා. ස්ථාවර තැන්පතුවේ පොලියක් ගත්තා. එහෙනම් අපි ඔක්කොම දැන් දාගෙන ඉවරයි පුතේ. ඊට අමතරව අපි මේ ගිනුමුත් බලන්න හැම වෙලෙම මේ ගිනුමේ තොරතුරු හොයාගත්තා. නමුත් මේ ගිනුමේ තාම තියෙනවා සමාජික මුදල් ලැබිච්ච එක දාගත්ත මුදලින් ලැබුණු ප්‍රමාණය. හැබැයි වර්ෂයට අදාළ ආදායම දැම්මේ නැත. එහෙනම් දැන් පුළුවන් වර්ෂයට අදාළ ආදායම හඳුනා ගන්න මේ ගිනුම තුලින්. එහෙනම් මේකේ වැඩි පැත්ත බැර පැත්ත. එහෙනම් ඒක එකතු කරගන්න 450යි 1500යි 500යි. ඉතින් අපිට එනවා 2450. ඒක මම මේ පැත්තටත් ගේනවා 2450ක්. එහෙනම් වෙනස බලන්න ඒකෙන් අඩු කරන්න 600කුයි 550කුයි. එහෙනම් අපිට 1300ක්. ඒක තමයි වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම. මේව අපි මාරු කරනවා ආදායම් ප්‍රකාශයට. සමාජික මුදල් හර ආදායම් ප්‍රකාශයේ බැර. බැර වෙන්නේ පුතේ ආදායම් 1300ක් සමාජික මුදල්. හරි. අපි ඔක්කොම දැන් සටහන් කරලා තියෙන දැන් තියෙන පුතේ ශේෂයන් හොයාගෙන යන්න. එහෙනම් ශිෂ්‍යත් අර මුදල් ගිණුම තුලනය කරගන්න බැර පැත්ත වැඩි 6300යි 450යි. 6750ක් එනවා. ඒක හර පැත්තට ගේන්න 6750ක්. ශේෂය යනවා පල්ලෙහාට හිමිකමක් හින්දා 6750යි 1800ක් අඩු කරා 4950යි. මේක පුතේ පෙන්වන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එහෙම හැව්වනම් මේක පෙන්වන්න කොහෙද? හිමිකම යටතේ පෙන්න. හිමිකම යටතේ පෙන්න. ඊළඟට අපි යමු අතිරික්තය හෝ උනතාවය හොයන්න. මේවයි ලාභාලාභ නැහැ පුතේ. ආදායම වැඩි නම් වියදමට වඩා අතිරික්තයක්, එහෙම නැත්නම් උනතාවයක්. 1100යි 1000යි 900යි 1800යි 1300යි. මෙතන නා පුතේ 6100ක ආදායම. ආ බලමු වියදම් කොච්චර තියනවද කියලා. 1800යි 575යි 700යි
දෙසිය පණහයි. වියදන් තියෙනපුතේ 3325. වරහන් කරන්පුතේ වියදම් අන්න ආදායම වැඩි වියදමට වැඩි. 6100 අඩු කරන්න 3325. අපිට නා 2775 පුතේන්තන 2775. එනම් මොකද්ද? ලාභයක් වගේ. ඒකට හැබැයි මෙතනදී ලාභ කියන්නේ නැහැ. ලාභ අරමුණු කරන්නේ නැගත්නේ. ලාභ වලට කියන්නේ අතිරික්තය කියලා. අතිරික්ත. මං කව සමුච්චිත අරමුදල කියලා කියන්නේ පුතේ මේ වගේ අතිරික්ත උනතාවයන්ගේ එකතුව. අවුරුද්ද මුල 2700යි. මේ අවුරුද්දේ තව අතිරික්තයක් අරන් තිනවා 2775. එනම් ඒක පුතේ මේකට එකතු කරන්න ඕන. අතිරික්ත එකතු කරන්න 2775. එන අපිට පුළුවන් වර්ෂයේ අවසානයේ සමුච්චිත අරමුදල මේ දෙකේ එකතුව 2700යි 2775යි. එතකොට අපිට එතන දෙනවා 5475. මේ දෙනවතේ 2023 අවුරුද්දේ ඉලෙවල් ඇකවුන්ටිං පේපේකේ ප්‍රශ්නාංක 3 ආයන්න. අපි ප්‍රශ්නාංක 3 ආයන්න කරලා තියෙනවා පුතේ. මේ වීඩියෝ එක බලන්න. දැන් මේ වීඩියෝ එකත් බලලා ඔයගොල්ලන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුතේ. ලාභ අරමුණු කරනකල් සංවිධානවල ආදායම් ප්‍රකාශයක් මෙන්න මේ වගේ අරමුදල් ගිණුමක් හරියට හදන්නේ කොහොමද සහ සමුච්චිත අරමුදල කොහොමද වර්ෂය අවසානයේ පිළියෙල කරගන්න. වර්ෂය ආරම්භයේ හොයන්න තිබ්බනම් පුතේ වත්කම් වලින් වගකීම් අඩු කරහම් අපිට හිමිකම් එනවා. ඒ හිමිකමේ තියෙන ওই අරමුදල් එහෙම අයින් කරන්න. එතකොට අපිට සමුච්චිත අරමුදල හොයා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ තවත් අලුත් ප්‍රශ්නයක් එක්ක ඔතාලෙක්ක මුණ ගැහෙනවා. එතකන් දුවලා පුතාල හැමෝටම සුබ දවසක්.